I won Ape Thaththa's English 12 වෙනි පාඩමට සහභාගී වෙන ඔබ සැම සුපුරුදු පරිදි සාදරයෙන් පිළිගන්නවා. අද පාඩම මම බෝඩ් එකේ දාලා තියෙනවා present simple singular කියලා. ඊට පස්සේ මේ පාඩමට ප්‍රවේශයක් සඳහා මම භාවිත කරන මේ යෙදීම go to go home මම මේක හොයාගත්තේ මේ දිනවල ටෙලිවිෂන් එකේ සමාජ මාධ්‍ය වලත් හැමතැනම දක්න ලැබෙන මේ යෙදීමක් මේක මේ බොහොම ප්‍රචලිතයි මේ දවස්වල ඒ නිසා මම ඒක භාවිත කරන්න දෙන්න මේ පිළිතුර go to go home කියලා මේ ප්ලකාඩ්ස් වල තියෙන මේ යෙදීමේ පුංචි අඩපාඩුවක් මම පෙන්නනවා මේ සමහර තැන් වල තිබුණා මේ අඩපාඩුව මෙන්න මෙතෙන්ට කොමාවක් ඕනකම තියෙනවා ඒ කොමාව ආවන් පස්සේ වෙන්නේ මොකද්ද මේ කියන මේ නම තියෙන තැනටට ඒ ඒ ප්‍රකාශය ඉදිරිපත් කරන්නේ කෙනා යා කියනවා go home කියලා ගෙදර යන්න කියලා. ඒතකොට මෙතෙන් දෙන්න ඕන exclamation mark එකක්. ඒතකොට මේ ඉදිරිපත් කිරීම හැම විටම කරන්නේ එක්කෝ බල කිරීමක් එහෙම නැත්නම් ඉල්ලීමක් වගේ දෙයක් සඳහා. ඒ කියන්නේ order එකක් command එකක් request එකක් මේ ඕන එකක් කරන්න පුළුවන් මේ ආකාරයට. එතකොට go to go home කියන එකෙන් මම ඊළඟට එනවා අද අපි පාඩමට. අද අපි පාඩම present simple singular. අපි present simple singular කියලා කියන්නේ present simple singular sentence එකක්. එතකොට singular sentence එකක් කතා කරනකොට මෙන්න මම example එකක් දෙනවා. මේකෙන්ම ගත්තා මම go to go කියලා. go to go කියන වාක්‍යයක් හැටියට ගත්තොත් sentence එකක් හැටියට ගත්තොත් හරිද කියන එකයි ඉලක්ක වෙන්නේ. මේ sentence එක මෙතන බලන්න go to කියන එක singular, go කියන එක plural. අපි දන්නවා verbs වල මුල් ස්වරූපය plural තියෙන්නේ. එතකොට අපි ඒක singular කරන හැටි කලින් කියartifactId තියෙනවා කලින් වීඩියෝ එකේ. එතකොට දැන් මෙතන go to singular හින්දා මේ verb එක singular කරන්න ඕන. එතකොට තමයි වාක්‍ය හරියන්නේ. එතකොට singular කරන්නේ go කියන verb එක singular කරන්නේ es එකතු කරලා goes කියනවා. go to goes home. go to ගෙදර යයි. එතකොට go to ගෙදර යයි කියන sentence එක affirmative එතන affirmative කියන එක කියන positive කියලා. ඉතින් affirmative වාක්‍ය සමානයි සිංහලෙන් එන ගංගාව ගලති සඳපායයි කුමුදු පිපෙයි ළම වකුරු උගනිති කියන අනිත් වාක්‍ය රටාවල වලට සමානයි. ඒ කියන්නේ ඒ වාක්‍ය වල ප්‍රශ්නයක් නැහැ, නැතිනම් අර්ථයක් නැහැ, නැතිනම් අර්ථ ප්‍රශ්නයක් නැහැ. එන්න මොකක්ද තියෙන්නේ? අස්ත්‍යාර්ථය. ඒ කියන්නේ ඇත කියන ස්ටේට්මන්ට් එකක් ප්‍රකාශයක් එතන තියෙන්නේ. එතකොට මෙතන අපි මේ වාක්‍ය රටාව අපි ඊට පස්සේ අපි ඉගෙන ගන්න තියෙන්නේ මේ වාක්‍ය ප්‍රශ්නෙට හරවන්නේ කොහොමද කියන එක. ඒ කියන්නේ ඉන්ටරෝගේටිව් කරන්නේ කොහොමද කියන එක. මෙන්න ඉන්ටරෝගේටිව් කරන ක්‍රමය. අපි මෙතින් මේවා අපි කලින් ප්ලූරල් සෙන්ටෙන්ස් එක ඉන්ටරෝගේටිව් කරනකොට අපි කරේ පිටින් ගෙනාවා ඩූ කියන එක. දැන් මෙතන සිංගුලර් සෙන්ටෙන්ස් එක ඉන්ටරෝගේටිව් කරනකොට පිටින් එනවා ඩස්. මේ ඩස් කියන එක හෙල්පින් වර්බ් එකක් හැටියට මෙතන කටයුතු කරන්නේ. එතකොට මේ helping verb එක ආවට පස්සේ මේ helping verb එක ආවට පස්සේ මෙන්න මෙතනින් මම ලියන does ඊට පස්සේ go to does go to go home go to ගෙදර යනවද මේ ප්‍රශ්නයක් එතකොට ප්‍රශ්නෙට ආව මොකක්ද අන්තිමට does go to go home දැන් මෙතන වෙනසක් වෙලා තියෙනවා මොකද්ද වෙනස උනේ මෙන්න මේ තියෙන goes කියන verb එක වෙනුවට මෙතන go කියන verb එක ඇවිල්ලා තියෙනවා කියන්නේ කලින් තිබුණු වර්බ් එක. කියන්නේ මෙතන දැන් මේ go to goes home කියනකොට මේ වර්බ් එක singular does go to go කියනකොට මේ වර්බ් එක plural මේක තමයි රීතිය. ඒ interrogative කිරීමේදී දැන් ඉතින් අපි කො negative කරමු. negative කරනකොට කරන්නේ go to does not go home අන්තිම අර්ථය මෙතන does කියන එක වෙනුවට does not කියලා දැක්ක දෙක වචන දෙකක් උනා. එතකොට go to does not go home කියලා කියන්නේ උට ගෙදර යන්නේ නැත. එතකොට does not ආවේ කොහටද? does not ආවේ noun එකයි verb එකට ඇතරයි. then ඊට පස්සේ එනවා අපිට negative question එක. නැත යන අර්ථයේ ප්‍රශ්නය. නැත යන අර්ථයේ ප්‍රශ්නය හදාගන්නකොට අපි කරන්නේ දැන් මෙතන ප්‍රශ්නය තිබුණානේ ප්‍රශ්නය තිබුණ එකින් අපි ගන්නු does එතෙන් දෙකට කරනවා අපි not කියන එක මේ ආකාරයට contract so making doesn't go to go home doesn't go to go home කියලා
දැන් මේ වාක්‍යය කියවෙන්නේ ඌට ගෙදර යන්නේ නැද්ද? දැන් මේක තවත් විදිහකට කියන්න පුළුවන්. This water not go home කියලා. මේ වාක්‍ය දෙකෙම කියවෙන්නේ එකම දේ. නමුත් මේ දෙවෙනි වාක්‍ය රටාව does water not go home කියලක unusually formal. Extremely formal. ඒ කියන්නේ ඒක යෙදෙන්නේ නීති රීති වලදී යම් කිසි ඉහළ මට්ටමේ ප්‍රකාශනයක එහෙම නැත්නම් ඒ වගේ වැදගත් වார்த்தාවක් වගේ එකදී පමණයි. ඉතින් ඒ නිසා යෙදෙන ප්‍රමාණය අඩුයි. ඒ නිසා අපි අපේ අධ්‍යයන කටයුතු සඳහා අපි මේ පළවෙනි වාක්‍ය රටාවට පමණක් සීමා වෙමු. නමුත් ක්‍රමයක් හැටියට මේක තියෙන බව විතරක් දැනගනිමු නැත්නම් ඒක සමහර ඒක අඩුපාඩුවක් එකක් තියෙනවා. දැන් මේ සම්බන්ධ නෝට් එක කියන්නේ මේ ආකාරයට present simple singular වාක්‍ය interrogative කිරීමේදී does වාක්‍ය මුලට යොදනු ලබන එවිට verb එක plural කර යුතුය. negative කිරීමේදී noun එක සහ verb එකට අතරින් does not යොදනු ලබයි. negative question කිරීමේදී doesn't වාක්‍ය මුලට යොදනු ලබයි. අපි ඒ කොටස එතනින් සම්පූර්ණ කරමු. දැන් එතකොට මේ වාක්‍ය කීපය දැන් පැහැදිලි. go to go home කියලා කියන්නේ affirmative. go to ගෙදර යයි. does go to go home go to ගෙදර යනවාද? ඊළඟට එනවා go to does not go home go to ගෙදර යන්නේ නැහැ. doesn't Gota go home Gota gedara yanne neda then me wakya ratawa gana mata visheshin yamak kiyanna thiyena insa man meka me akak liya thiyen then negative question ekedi visheshayak thiyena artha deka negative question ekin prakashita patena ekak thamai doesn't Gota go home kiyala ewan passe kinek ahana nodanna kinek nodanna kamata ahana prashnaya iya gedara yanne neda kiyala eka bohoma specific question ekak aika hanne nodanna kamata ඊළඟට ඒක තියෙන තවත් මීනින් එකක් ඒ කතකයා ඒ කියන්නේ මේ ප්‍රශ්නේ අහන්නේ කිනා ගේ ඔළුවේ තියෙන එයාගේ විශ්වාසය තමයි මෙයා යනවා කියන එක. ඒ විශ්වාසය තියාගෙන මෙයා මේ ප්‍රශ්නේ අහනවා does go to go home. ඒ කියන්නේ මෙයා යන්නේ නැත් මං ഇതു යනවා කියලා. දැන් අන්න ඒක තමයි ඒකේ අර්ථය. මේ අර්ථ දෙක පැහැදිලි. දැන් මේක සිංහලෙන් එනවා ඊට වඩා ඉතාමත් සරල විදිහට සිංහලෙන් එනවා. දැන් අපි කෙනෙක්ගෙන් අහන සමහර ආලෝකට මෙන්න මෙහෙම. ආ ඔයා වැටුටි කියන්නේ නැද්ද අද? මං හිතුවේ ගියේ කියලා. කියලා අපි සිංහලේ භාවිතා කරනකොට මේ වාක්‍ය අපි සිංහලෙන් මේ නැති යන අර්ථයේ ප්‍රශ්නේ අහලා ඉවරලා අර අපේ හිතේ තිබුණු කොටසත් ඊට පස්සේ කියනවා. ඔයා අද වැටුටි කියන්නේ නැද්ද? ආ මං හිතුවේ යන්නේ නැති කියලා. ඉතාම සරලයි. මේ මේක කියෙන්නේ ඒ අතේ. ඉතින් මේක අවස්ථා දෙකකදී දෙවිදියකට ඉදෙන නිසා ඒ අවස්ථා ඒ දෙවිදියුතු අවස්ථාවේදී ඒ විදියට යොදන්න කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් ඊළඟම මෙතනින් තවත් කොටහකට එන පොඩ්ඩක් මේක සංවර්ධනය කරන මෙන්න මේ ආකාරයට කවුරු කෙනෙක් අහන්න පුළුවන් ගෝඨ ගෙදර යන්නේ කවුරු එක්කද? මෙන්න කවුරු ඒ ප්‍රශ්නය අහන ආකාරය. ඒතකොට මම මේක තුලින් මම අර කලින් පාඩමක දිගුවක් මේක. ඒ කියන්නේ අපි ප්‍රශ්න වචන කියලා ගත්තා. මේ ප්‍රශ්න වචන සියම එක සැරේට උගන්වන්න බෑ. ඒ සැතැලින් තැනින් එන්නේ. මෙන්න අපි මෙන්න අලුත් ප්‍රශ්න වචනයක් උගන්වනවා කූ කියලා. ඒතකොට මේ කවුරු සමගද උයන්නේ කියන ප්‍රශ්නේ හින් සකස් කිරීම සඳහා අපි කරන්නේ මෙන්න මෙතන තිබුණු does go to go home කියන වාක්‍යෙ ඉන්ටරොගටිව් වාක්‍යෙ ප්‍රශ්නයක් නේ. ඒ ප්‍රශ්නේදී මේක මේ ප්‍රශ්නේ තමයි අච්චු හැටියට පාවිච්චි කරන්නේ. මේක මෙනවා මෙතෙන්ට. මුලට එනවා who does go to go home තවත් තිනෝ with කියන preposition එක එනවා වාක්‍යයකට. එතකොට who does go to go home go to ගෙදර යන්නේ කවුරු සමගද කියන එක එතනින් අහන්නේ. ඊළඟ තවත් මම ක්‍රමයක් කියලා දෙනවා මේ ප්‍රශ්නේම අහන්න. එතෙන්දී අපි කරන්නේ මෙතන මේ වාක්‍ය අඹට යදු with කියන එක මුලට ගන්නවා. මෙතෙන්දී විශේෂ වෙනසක් වෙනවා. මෙතන who යදු මෙතෙන්දී with සමග whom යෙදෙන්නේ. එතකොට නෝ with whom does go to go home. මේක කිසිම වෙනසක් නැහැ does go to go home. does go to go home. එදකේ වමයි. වෙනසකට ආවි මේ ප්‍රශ්න වචනේ මෙතන who ඇවිල්ලා අඹට with ආවා. මෙතන with සමග whom ආවා. දෙකෙන්ම කියන්නේ දෙකෙන්ම අහන්නේ එකම ප්‍රශ්නය එකක්.
ඉර තවත්තිකකට අපියනො මෙන්න මෙහෙම මෙන්න මෙතෙන්ට ආවොත් මෙන්න මේ ප්‍රශ්න වචනය අපි ප්‍රශ්න වචන කාලේ කීපයක් උගන්ලා තියෙනවා how does go to go home දැන් එතෙන්දී අහන ප්‍රශ්නයට උත්තර දීම ඉස්සර වෙලා අපට පුළුවන් මෙන්න මෙහෙම ප්‍රශ්න අහන්න when does go to go home go to ගෙදර යන්නේ කවද්ද එහෙම නැත්නම් අපිට තවත් අහන්න පුළුවන් why does go to go home දැන් මේ පිළිවි ප්‍රශ්න තුනට උත්තර දෙනකොට බලන්න මේ ප්‍රශ්න තුනට උත්තර මම මෙතන දාලා තියෙනවා දැන් බලන්න who does go to go home with go to ගෙදර යන්නේ කවුරු එක්කද මේ ප්‍රශ්නේ උත්තරේ තියෙනවා go to goes home with his family දැන් ඊළඟ ප්‍රශ්නයක් අහනවා how does go to go home කියලා කතන්දරේ how when මේ ප්‍රශ්න දෙකක් තියෙනවා how මෙන්න bypass when on monday අපි මේ ප්‍රශ්නස් කලින් ඉගෙනගෙන තියෙනවා දිනයකට on යන ගමන් මාධ්‍යට by මෙන්න අද ඉගෙනුවේ සමගද කියන අර්ථය සඳහා වේ දැන් ඊළඟ මෙතන ඉතුරු වෙන ප්‍රශ්න තමයි why here hey why does go to go hey go to ගෙදර යන්නේ මේකට උත්තරේ අපි ඊළඟ සතිය නෙවෙයි ඊළඟ වීඩියෝ එකේදී අපි සාකච්ඡා කරමු මොකද එයා ගෙදර යන්නේ කියලා ගෙදර යයි කියලා තමයි විශ්වාසය දැන් අපි ඇවිල්ලා ඉන්නේ verb list එකට මෙන්න verb list එක මම board එකේ දාලා තියෙනවා hang have here hide hit hang කියලා කියන්නේ ඉල්ලනවා කියන කතිය එකමයි have කියන්නේ තිබෙනවා here කියන්නේ ඇහෙනවා hide කියන්නේ හැංගෙනවා hit කියන්නේ ගහනවා The new verb sticking, mama, hemadamat pundi parvi hadama tawat wachan ki pakin ta idiom sticka dilo. Mena adat man ki pakino. Hangman, hang ki nikin da hangman, man ki nikin kato kala hangman. Ekam samana execution, mena ki maki wenni. Mena suella nikin, mena suella nikin kawda alu kusua. Ina to you have ki nikin da haves and have nots. Mena ki da podi hyphen nikin da podi irak ki no. Have nots ki wachan dikatra. ඇත්තෝ සහ නැත්තෝ ඇති අය සහ නැති අය ඇති අය සහ නැති අය ඊළඟට මම මේ දිනවල ටෙලිවිෂන් එකේ සමාජ මාධ්‍යවල හැමතැනම තියෙන දෙයක් තමයි මම මේ අරගෙන තියෙන ප්ලැකඩ් කියලා කියන්නේ සටන් පුවරු කට්ටිය අල්ලගෙන ඉන්න බෝඩ් එක ප්ලැකඩ් ඊළඟ ප්ලැකඩ් එකේ ලියලා තියෙන ඒවා කියන්නේ ස්ලෝගන් සටන් පාට ස්ලෝගන් මේ සටන් පාට විශාල ප්‍රමාණයක් තිබුණා ඒ හැම පාටයක්ම කියවන්න බෑ කෙනෙකුට ඒ තරම්ම සටන් පාට. එයින් මං ඉතාමත් රසවත් සටන් පාටයක් අර්ථවත් සටන් පාටයක් මම තෝරගත්තා කාර්යයට ගැළපෙන එක. Enough is enough කියන එක. Enough කියලා කියන්නේ තේරුම ඇති කියන එක. ඒ ඇති කියන එක නැවතුවක් මේක භාවිත කරාන් පස්සේ ඒක අවධාරණය වෙනවා. ඇති කියන එක ඇති කියලා කියන්නේ. එතකොට ඇත්තටම මේකේ තේරුම ඇති කියන එකයි. එතකොට මේකේ කියවෙන්නේ මේ තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යන්න බෑ දැන් මේක නවතින්න ඕන ඒකයි enough is enough කියන තේරුම ඊළඟට මම ගත්ත තවත් idiom එකක් මෙන්න මෙහෙම එකක් doom to fail කියන එක එතන doom to failure කියන එක doom කියලා කියන්නේ විනාශකාරී අවසානයක් කියන එක විනාශකාරී කඩාවැටීමක් කියන අර්ථය doom කියන්නේ තියෙන්නේ ඒතකොට doom කියන එකත් එක්ක යොදන්න පුළුවන් two යොදලා infinitive එකක් කියලා ගන්න පුළුවන් එහෙනම් noun එකක් යොදන්න පුළුවන් failure කියලා ඔය දෙක. ඔය දෙක අතර පොඩි වෙනසක් තියෙනවා. ඒක මේ සාකච්ඡා කරන්න වෙලාව නෙවෙයි. දැන් මෙතන අපි මම එකට වාක්‍යයක් හැටියට මම සකස් කරලා තියෙනවා. This government is doomed to fail. එහෙනම් this government is doomed to failure. ඔය දෙකම අතට තින්නේ මේ ආණ්ඩුව විනාශකාරී අවසානයක් කටයි ළඟා වෙන්නේ කියන එක. ඒක ස්ථිරයි inevitable None can stop it. කියන කතන්දරේ තමයි මෙතන කියවෙන්නේ. ඊළඟට ඒක ඊට පස්සේ මම එනවා තව එකක්. Days are numbered. Days are numbered කියලා කියන්නේ අවසානේ ළඟයි. ඒක තීරණාත්මකයි. ඒක කාටවත් වැළක්විය හැකි දෙයක් නෙවෙයි. එතකොට මේක ආයතනයකටත් එහෙම නැත්නම් පුද්ගලයෙක් සම්බන්ධයෙන් වුණත් පුද්ගලයෙක් යම් තනතුරක් සම්බන්ධයෙන් වුණත් පාවිච්චි කරන්න පුළුවන් දෙයක් තමයි days are numbered කියන එක. ඒක බබක් කියලා තියෙනවා this government's days are numbered කියලා මෙතන ඉස්සර වාක්‍යයට වඩා වෙනසක් වෙන this government's days are numbered
කියනකොට මේ ආණ්ඩුවේ කාලය අවසානයි විනාශය එහෙම නැත්නම් නොවැළක්විය හැකි විනාශයක් අතළඟ කියන්නේ. ඉතින් මම ඊළඟට කියන එකක් තියෙනවා සැලඩ් ඩේස් කියන එක සැලඩ් කියන එක උගුරු දන්නවා. සැලඩ් එක හදන්නේ එක්ක පළතුරු වලින් එහෙම නැත්නම් ඉලවලු වලින් එකතු කරලා මේ කලවම් කරලා හදන සැලඩ් එකක් තියෙනවා. ඩේස් කියන්නේ දින කියන කතන්දරේ මේකේ අර්ථය වෙන්නේ ඉතාමත්ම තරුණ වයස අධ්‍යක්ීම් රහිත ඉතාමත්ම තරුණ වයස අහිංසක තරුණ වයස කියලා අර්ථයෙන් අහිංසක අධ්‍යක්ීම් රහිත තරුණ වයස ඉතාම කියන්නේ මං හිත හැටියට මේ වයස කියලා කියන්නේ ඉස්කෝලේ යන කාල පරිච්ඡේදයක් වගේ කාල පරිච්ඡේදයකට ගැලපෙනවා in my salad days කියලා සාමාන්‍ය කියන පුළුවන් in my salad days කියලා ඊට පස්සේ විස්තර කියන පුළුවන් I used to go out with my friends and go out ඊළඟ මම අරගෙන තියෙන නම්බර් එක මේ days කියන එකෙන් අරගෙන තියෙනවා number is up number කියන එකෙන් number is up number is up කියලා කියන්නේ යම් කිසි කෙනෙක් ගැන හරි මේක කෙනෙක් ගැන කියවලා නම් එයා මරණයට ආසන්නයි කියන එකයි අපි කියනවා කවුරු හරි කෙනෙක් ගැන කියනවා නම් කියනවා නම කියලා කියන පුළා හරි මොකක් හරි කියන පුළා his number is up ඔහු මරණය අතළඟ ඉන්නේ කියන එකයි කියවෙන්නේ එතකොට අද පාඩම තිබුණේ present simple singular present simple simple singular ke interrogative negative negative questions ke tika kiya dunna it passe aluthen handunna dunna preposition ekak with kiyala ekak eka yodana aakaraya hemata aakarayen eka yodana hema aakaraya hemata kiya dunne yodana aakara deka kiya dunna ilagata aluthen question words deka genna who saha whom යොදන ආකාරයේ ඒකම අනිකුත් question words උත් නැවත වරක් යගන්නලා ඒකට උත්තර දෙන හැටි sentence එකකින් කියලා දුන්නා. verb list එක කරා idioms keep එකක් හඳුන්වා දුන්නා. මං හිතට අද පාඩම කාලයට ගැලපෙන යෙදීම් කාලයට ගැලපෙන grammar lesson එකක් අද අපට හම්බ වුණා. ඒ නිසා ඒක ඔස්සේ අපි පාඩම සම්බන්ධ කරගෙන ගියා. ඉතින් පාඩමට කැමති අය පාඩමට subscribe කරන්න, යාළු මිත්‍රයෝ ඉන්නවා නම් පාඩමට සම්බන්ධ වෙන්න ඒ අයට ෂෙයාර් කරලා ලයික් කරලා පාඩමට අපි ඉදිරියට සම්බන්ධ වෙමු මේක පාඩම් මාලාවක් කියන්නේ මුල ඉඳලා ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති අය කලින් වීඩියෝස් බලලා මේ වීඩියෝ එක දක්වා එන්න එතකොට බලා ගන්න පුළුවන් කොච්චර මේ භාෂාව තමන්ට දියුණු කරගන්න පුළුවන් කියලා මේ පාඩම මාලාව තුලින් අභ්‍යාස දුන්නේ අද මම දැනට තියෙන්නේ ඉන්ටර්ගටිව් නෙගටිව් අභ්‍යාස ඊළඟ වීඩියෝ වලදී බලාපොරොත්තු වෙන්න. එතකොට තමන්ගේ දැනුම තවත් තහවුරු කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ අර්ථවත් වීඩියෝ එකකින් නැවත වරක් අපි හමු වෙමු. එතෙක් ඔබ සැමට පාඩමට සහභාගී වුණාට ස්තුතියි. ආයුබෝවන්.